සමග ජන බලවේගයේ මැයි රැලියට අපි ඉස්සෙල්ලාම ඉල්ලුවේ කොළඹ නගර සභාව ඉදිරිපිට එෆ්.ආර්. සේනානායක මාවත. ඒක පොලිසියෙන් අපට දෙන්න කියලා නිර්දේශ කරලා තියෙද්දි කොළඹ නගර සභාව විසින් හිතාමතාම අපිට නොදී ඇරියා. නගර සභාව ඉස්සරහා මල් ගස් ටිකට හානි වෙනවා කිරිවලා. නමුත් අවසානයේදී විටින් විට අපිට විවිධ තැන් යෝජනා කරලා අන්තිමට තමයි මේ ස්ථානයේ චැතම් වීදිය හම්බෙලා තියෙන්නේ. නමුත් ආණ්ඩුව රතිවලු පැටව සහ කොළාලි පැටව ටික එකට එකතු වෙලා අපට නොදුන්න කොළඹ නගර සභාව ඉදිරිපිට අනි ජනතා විමුක්ති පෙරමුණ ලබා දීලා තියෙනවා. මේකෙන් පේනවා සමගි ජන බලවේගයේ බලය, ජනතාවගේ ආකර්ෂණය සමගි ජන බලවේගයට තියෙන එක නවත්තන්න ආණ්ඩුව කොච්චර උත්සාහ කරනවද කියලා. ආණ්ඩුව කොච්චර උත්සාහ කරත් හෙට දවසේ කොළඹ නගරයේට සමගි ජන බලවේගයේ මැයි රැලිය සඳහා ලක්ෂයක් ජනතාව මේ දිවයින පුරා ඉඳලම කොළඹට ගේන එක නවත්තන්න ආණ්ඩුවට හම්බෙන්නේ නැහැ. ජන බලය නවත්තන්න ආණ්ඩුවට හම්බෙන්නේ නැහැ. ජනතා ආකර්ෂණය නවත්තන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ බාධක එල්ල කරලා අනන්තයට්ටම් කරලා සමගි ජන බලවේගයේ බලය නවත්තන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක ආණ්ඩුව කරගන්න ලොකු මොඩකමක්. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ ජනාධිපතිවරයාට තව කාලය තියෙන ඉතාම කෙටි කාලයයි. තව සති 10කින් ජනාධිපතිවරණය කැඳ වෙනවා. එතකොට මේ උපදෙස් ලබා දුන්නු අයට නෙමෙයි උපදෙස් පිළිගත්තු අයට සහ ඒ උපදෙස් ක්‍රියාත්මක කරපු අයට මේ නීත්‍යානුකූලව අපට ලබා දී යුතුව තිබුද්දී නොදීපු අයට ඒවට වග උත්තර බඳින්න වේවි. මම පෙබරවාරි මාසේ 26 වෙනිදා ලිඛිතව නගර සභාවෙන් ඉල්ලුවා. නගර සභාව මගේ ලියුම පදනම් කරගෙන පොලිසියට නිර්දේශ ලබා දෙන්න කියලා යවලා තිබ්බා. මාර්තු මාසේ 27 වෙනිදා පොලිසිය නිර්දේශ ලබා දීලා තියෙනවා. ඒ ඔක්කොම ලියුම් ටික අපි ගාව තියෙනවා. එතකොට මේ නගර සභාවේ කාට හරි ඉහළ නිලධාරීන්ට තමන්ගේ විශ්‍රාම ධූරයට යන්න නියමිතව තියෙද්දී ධූර කාලය දික් කර ගැනීම සඳහා ආණ්ඩුවේ උපදෙස් පරිදි ක්‍රියා කරාද කියලා සැකයක් තියෙනවා. ජේවීපීක ආණ්ඩුවයි දෙකක් නෙමෙයි එකක්.